Inside Story with Hasini. Hi Bhavan. ගෑනු ළමයින්ගේ හීන එක එක විදිහයිනේ. අද අපි අමුත්‍ය ගැන කතා කරන්න කලින් හඳුන්වලා දෙන්න කලින් ඇය ගැන මුහුණු පොතේ ලස්සන කියමනක් ලියවිලා තිබුණා. මහ රෑ දෙගොඩ හරි ජාම වෙනකන් ඇස් ඇරගෙන කකුල් ඉදිමෙනකල් හිටගෙන කන වේල් අතපසු කරගෙන මේ ගමන හීන ජය ගන්න ජීවිතේ දිනන්න මුලින්ම යාට කියලා මහන මෙෂිමක්වත් තිබිලා නැහැ. ඒත් අද ඕඩර්ස් බාර ගන්න එක සීමා කරන්න වෙන තරමට එයා මිනිස්සු දිනලා ඉවරයි. ඇයව හඳුන්වලා තිබුණේ තමන්ගේ මහන්සියෙන් හීන හොයන් යන මැජික් කාරි කියලා. අද අපි ආරාධනා කරා ඉන්සයිඩ් ස්ටෝරි විත් හසිනි වැඩසටහනට ඒ මැජික් කාරිට අයිබෝන් කියලා පිළිගන්නවා මනීෂා සංජීවනි ප්‍රනාන්දු. අයිබෝන් මනීෂා, පුංචි මැජික් කාරියක් කියලා මෙන්න හඳුන්වලා තියෙන්නේ. අපි මෙහෙම පටන් ගමුකෝ. මනීෂා ඇත්තටම දැකපු හීනේ මොකක්ද? මම ඇත්තටම බිස්නස් එකක් කරන්න බලාපොරොත්තුෙන් හිටියේ නැහැ. මගේ හීනේ උනේ ටීචර් කෙනෙක් වෙන එක. එතකොට දැන් ටීචර් කෙනෙක් වෙන්න හිටපු කෙනෙක් ව්‍යාපාරික කාන්තාවක් ව්‍යවසායිකාවක් වෙන්න හිතුනේ කොයි වෙලාවේදීද? ඒක මෙහෙම කියන්නම්. ඒ කියන්නේ මම නර්සරි කෝස් එකක් කරලා ටීචින් කරා නර්සරි අයට. මුල්ම රැකියාව ගුරුවරයා. ඔව්. ඊට පස්සේ ඒක අවුරුදු දෙකක් මම කරා ට්‍රේනින් විදිහට. එතනදී පොඩි ළමයි හරි කියන්නේ වසයි දඟයි ඉන්නවනේ. ඒගොල්ලෝ මට බය නැහැ. හහ්. මම සැර කරාට බය නැහැ. ඉතින් මට ඒක ටිකක් මේවා වුණා, කියන්නේ කරගෙන යන්න අමාරුයි කියලා හිතුණා. ඊට පස්සේ මට කියන්නේ පොඩි කාලේ ඉඳන් මම මහන දේවල් කර කර හිටියේ, කියන්නේ මගේ ඇඳුම් එහෙම මම මහගත්තා. ඊට පස්සේ මට හිතුණා මේ මම මේ පැත්ත බැලුවොත් හොඳයි කියලා. ඒ පැත්ත ගැන ඉගෙනගෙන. දැන් මනීෂා ඔය කිව්ව පුංචි කාලේ ඉඳන්ම මහන එක තිබුණා කියලා. කොහෙන්ද මහන එකට අත්පොත් තියාගත්තේ? කොහොමද පුරුදු වුණේ? චූටි කාලේ මම ගොඩක් හිටියේ ආච්චිත් එක්ක. ආච්චි පොඩි පොඩි දේවල් මහනවා. ඉතින් එයාගේ දේවල් බලාගෙන මම අතේ මහන්න ඉගෙනගෙන තිබ්බා. ඒවත් එක්ක තමයි පුරුදු වුණේ. දැන් එතකොට කොයි වෙලාවෙදද දැන් අදහසක් එන්නේ මම මේක බිස්නස් එකක් විදියට මහනවා, මම ව්‍යාපාරික කාන්තාවක් වෙනවයි කියන තැනට? ඒක අහම්බෙන් වුණ දෙයක්. කියන්නේ ආසාවට ඉගෙන ගත්තා කෝස් එකක් කරලා. මම මට ඇඳුම් මහගෙන ඇඳගෙන යද්දී ගමේ අය යාළුවෝ ඒගොල්ලෝ කියනවා ඔයා විතරක් ලස්සනට ඇඳින්න එපා, මට අපිටත් මහලා දෙන්න එහෙම කියලා. ඉතින් ඊට පස්සේ තමයි මේක බිස්නස් එකක් විදියට මම කරන්න පටන් ගත්තේ. මතකද මුලින්ම ව්‍යාපාරයක් විදියට පටන් ගත්තට පස්සේ මහපු ඇඳුම මොකද්ද, කීයකටද ඒක අලෙවි කරේ? මුලින්ම ආවේ ඒකත් විශේෂ දෙයක්. මම ක්ලාස් එකේදී තමයි මට මුල්ම ඕඩෙක් ආවේ. ඒකත් පාටි ඩ්‍රෙස් එකක්. මං මුලින්ම නම් චුට්ටක් බය වුණා මේක මට කරගන්න පුළුවන් වේවිද කියලා. මොකද මං ඉන්විසිබල් ෂිපර් එකක්වත් අල්ලලා තිබ්බේ නැහැ ඊට කලින්. ඊට පස්සේ කොහොම හරි මං බාරගත්තා ඒක මට පුළුවන් කියලා හිතලා. කොහොම හරි ඒක චැලෙන්ජ් එකක් වුණා. එයා මට අද දුන්නා නම් එයා ඒක හෙට ඉල්ලුවා. ඒ කියන්නේ එක දවසයි. පැය ගානයි තිබ්බේ. මං ක්ලාස් ගිහින් ඇවිල්ලා කරේම ඒක මුලින්ම පටන් ගත්ත එක. එතකොට එයා මැටීරියල් ඔක්කොම දුන්නද නැත්නම් මිනිෂට ඒකත් හොයාගන්න උනාද? නෑ, එයා මැටීරියල් සේරම ගෙනල්ලා දුන්නා මට. ඒකත් මැහුවේ මං තාත්තගේ මැෂින් එකේ. මොකද ඒ වෙද්දිත් මට මැෂින් එකක් තිබ්බේ නැහැ. කොහොම හරි ඒක ෆිටෝන් කරලා බැලලා හරිම කියන්නේ හරිම සතුටු වුණා ඒකේ ෆිටෝන් එකට. අතරම මිනිෂ දැන් තාත්තාව මතක් කරා මේ වෙලාව අපි පවුලේ විස්තර ටිකකුත් කතා කරමු. මම විතරයි පවුලේ ඉන්නේ, අම්මයි තාත්තයි. අම්මයි තාත්තයි දෙන්නම නැන්දගේ බතික් ෆැක්ටරි එකේ වැඩ කරන්නේ. දැනට අම්මා නම් ගෙදර ඉන්නේ. ඉතින් තාත්තයි අම්මයි මහන රැකියාව කරනවා. ඉතින් ඒක එහෙනම් ඉතින් පුදුම වෙන්න දෙයක්වත් නෑ. දුවට ජානම ඇවිල්ලා ඇති ඒකට ඉස්සරහට කරගෙන යන්න. කොහොමද නැන්දාගෙන් අත්වලක් හම්බුණාද මේ වැඩේ පටන් ගන්නකොට? මම කිව්වනේ මම නර්සරි කෝස් එකක් කරලා ට්‍රේනින් ගියා කියලා. ඒකෙන් පස්සේ මම කෙලින්ම ගියේ ඒගොල්ලන්ගේ ෂොප් එකේ බලාගන්නේ වැඩවලට. එතනදී තමයි ඇත්තටම මට ගොඩාක් ලොකු අත්දැකීම් ප්‍රමාණයක් හම්බුනේ. මොකද මම ගෙදරම හිටපු කෙනෙක් නිසා මිනිස් එක්ක කතා බහ කරන්න එහෙම අත්දැකීම් තිබ්බේ නැහැ. ෂොප් එකේ ඉන්න කස්ටමර්ස්ලත් එක්ක කතා බහ කරලා ඒව පුරුදුනේ ෂොප් එකෙන්.
නන්දගෙනුත් ඉතින් ලොකු සපෝට් එකක් හම්බුණා. මුල කාලේ කොහොමද ව්‍යාපාරේ පටන් ගන්න ගමන්ද කට්ටිය ගෙන්න ගන්න ඕනේ, ක්ලයන්ට්ස් ලවග හදා ගන්න ඕනේ, කොහොමද ඒ කාලේ මොන වගේ අභියෝග දාවේ මුල්ම කාලේ? මුල්ම කාලේ මම ගෙදර ඉන්නේ ඕඩර්ස් ගත්තේ මුල්ම කාලේ. එතකොට ඇත්තමකේ මම හිතුවේ නැහැ, ඒ කියන්නේ මට කට්ටිය එන්න ඕනේ කියලා මම හිතුවේ නැහැ. මට ලැබෙන දේ මම හරි විදියට කරා. ඒක අර එක එක්කෙනාගේ කටින් කටට ගිහින් මෙයා හොඳයි හොඳට මහනවා කියන එකෙන් තමයි ගොඩක් කට්ටිය මට හැදුනේ. ඒත් එක්ක තමයි, කියන්නේ ඒ නෝඩ් එක හරියට ඒ කස්ටමර් සතුටු වෙනේ විදිහටම හදලා දුන්නා. එතකොට දැන් ඒ වෙනකොට මනීෂට මහන්න තැනක් තිබුණද? කොහෙද මේ කටයුතු කරගෙන ගියේ? ඒ වෙද්දි නම් මට මහන්න තැනක් තිබ්බේ නැහැ. ගෙදර අපේ ගෙදර චූටි කෑම කාමරේ මේසෙ අයින් කළා තමයි මම එතන හදාගත්තේ. මැෂින් එකක් අරගෙන පස්සේ තමයි මම ඉස්සරහා ගෙදරම ඉස්සරහා කොටස අරගෙන මහන වැඩවලට හදාගත්තේ. කවුද මුලින්ම මැෂින් එක තාත්තා දරන් දුන්නේ? අලුතෙන්ම ගත්තද නැත්නම් තාත්තගේකම තාත්තට අනේ තාත්තේ මට දෙන්න කියලා ගත්තද? මුලින්ම තාත්තා වැඩට ගිහ යන වෙලාවට මම මහනවා. සමහර වෙලාවට ෂිපර්ස් එහෙම අල්ලද්දි ඉන්දි කට්ටේම කැඩෙනවා. තාත්තගෙන් කුටි දෙතකට ආවට පස්සේ බැනුම් අහන්න වෙනවා. එයා ගෙදර ඉන්නෙත් මහන්න බලාගෙනනේ. එතකොට ඉන්දි කට්ට කැඩිලා තියෙද්දි බැනුම් අහන්න වෙනවා. ඉතින් එහෙම එහෙම ඉඳලා තමයි මුලින්ම මැෂින් එක ගත්තේ මම. මම අර ෂොප් එකක වැඩ කරා කිව්වනේ. එන්නේ ෂොප් එකේ වැඩ කළා. ඉතුරු කරගත්ත සල්ලි වලින් තමයි මැෂින් එක ගත්තේ. ඒ කාලේ වෙනකොට ගාණ කීයක් විතරද? ඒ කාලේ 45ක් වුණා මැෂින් එක. එහෙම තමයි මුලින්ම මේ මැෂින් එක ගත්තේ. දැන් අද වෙනකොට මනීෂා මේ සමාජ මාධ්‍ය ඇතුලේ, කියන්නේ Facebook එකේ බැලුවත්, TikTok එකේ බැලුවත්, Instagram එකේ බැලුවත් ස්ටාර් කෙනෙක් තරුවක් වෙලා ඉන්නේ. කොහොමද දැන් මේ ගෙදරට ඕඩර් සරම් මහන එක ඔන්ලයින් කරන්න කියලා හිතුවේ? කොහොමද ඒකට කන්වර්ට් වුනේ? ඒ කාලයක් තිබ්බා TikTok කියලා මුලින්ම ආව දවස්වල මට ඇත්තටම නටන්න TikTok එකට ගියාම ඒවනේ ගොඩම තියෙන්නේ. මම හිතුව මට නටන්න බෑනේ ලැජ්ජයි, මට පුළුවන් දේ මම පෙන්නනවා කියලා කරලා. ඒ දවස්වල මට ඩම්මි එකක්වත් තිබ්බේ නැහැ. මම මට මතකයි මුලින්ම වීඩියෝ එක දැම්මේ පාටි ඩ්‍රෙස් එකක් මහලා, ඒක නිකන් අත් දෙකෙන් අරගෙන පෙන්නන වීඩියෝ එකක් තමයි දැම්මේ පළවෙනි වීඩියෝ එක. ඒකට එක මල්ලි කෙනෙක් මං හිතන්නේ හරිම ලස්සනයි කියලා දාලා තිබ්බා. මට හිතුණා මේක වෙනස් දෙයක් නේ, හැමෝම කරන්නේ නැති දෙයක් නේ, මාත් මේක කරලා බලන්න ඕනේ කියලා හිතලා තමයි වීඩියෝස් දාන්න පටන් ගත්තේ. අපි දකිනවනේ මනීෂා දැන් ඇඳුම මොනතර රෝල, මම මේ කියන වචන වැරදි දන්නේ නැහැ, ඇඳුම මොනතර එදි රෝල් එක දිගාරින්නෙත් ඔයා, මැෂින් මොනද කට් එකට තියලා කපන්නෙත් ඔයා, ඊට පස්සේ මහන්නෙත් ඔයා, ඒක ඇඳලා පෙන්නන්නෙත් ඔයා, මොඩලුත් ඔයා. දැන් මේ ඕවරෝල් කරන්න කවුද මෙහෙම අයිඩියාස් දුන්නේ? ඒක ඇත්තටමක්කේ මං හිතන්නේ මගේ ඇඟේ තිබ්බ දෙයක් වෙන්න ඕනි. ඒ කියන්නේ මට හිතෙනවා දැන් මෙටීරියල් එකක් දැක්කහම වුණත් මේ මෙටීරියල් එකෙන් මේ වගේ ඩිසයින් එකක් මැහුවොත් හොඳයි කියන එක මට ඔළුවට එනවා ඒක දැක්කහම. ඉතින් අර ඒ දේවලුත් ඒ වීඩියෝ කරන එක වුණත් මොකක් හරි වැඩක් කරගෙන යද්දි මට හිතුණා මේක මේ විදිහට කරා නම් හරි කියලා. එවෙලෙම ෆෝන් එක හදාගෙන එවෙලෙම මේ වීඩියෝ එක කරනවා. එතකොට දැන් මේ වීඩියෝ කරගෙන යන ගමනද වඩා සාර්ථක නැත්නම් ගෙදර ඉඳන් මහපු කාලෙද කියලා මං අහුවා? වීඩියෝ කරපු කියන්නේ ඔන්ලයින් සිස්ටම් එක හරහා රෙදි අලෙවි කරන, කැඳුම් අලෙවි කරන එකද නැත්නම් ගෙදරට එන්න කියලා මහපු කාලෙද? ගොඩක්ම සාර්ථක ඔන්ලයින් ක්‍රමය කියලා තමයි හිතෙන්නේ මට. මොකද කාලය ගොඩක් ඉතුරු වෙන ඔන්ලයින් ක්‍රමේදී. මොකද ඒගොල්ලෝ මම යවන මෙෂර්මන්ට් එකකින් අරන් දෙනවා. එතකොට මට එතන කාලුකු කාලයක් ඉතුරු වෙනවා. අනිත් එක අපිට සමහර හිතනවා කි ඔන්ලයින් එකේදී මහන එක සාර්ථක නැහැ කියලා. ගොඩාක් අය කියන්නේ සයිස් වල ප්‍රශ්න එනවා, තව කෙනෙක්ට දීලා හදා ගන්න ඕනේ, මේ ප්‍රශ්න තියෙනවානේ. නමුත් මම හිතනවා කෙනෙක්ගේ මෙෂර්මන්ට් එක අරගෙන ඔන්ලයින් කරත්, ගෙදරට ගෙන්නලා කරත් ඒක හරි විදිහට වෙනවා නම් ඒක සාර්ථකයි කියලා. මෙෂර්මන්ට් එක හරියටම දෙනවා නම්, ඔයාට ලැබලා දෙනවා නම් හරිම විදිහට මහලා දෙන්න පුළුවන් කියන කාරණාව. දැන් එතකොට මම දැක්ක මේ මනීෂ එන්න කලින් මමත් ඉතින් TikTok එකට ගිහිල්ලා පොඩ්ඩක් වීඩියෝස් එහෙම බලද්දි මම දැක්ක රෙදි ගන්න එහෙම තාත්තත් එක්ක යන වීඩියෝස්. මං හිතන්නේ තාත්තත් එක්ක යනවා වෙන්න ඕනේ බයිසිකලේ ගිහිල්ලා තෝරන. අපි මුල කාලේ ගැන පොඩ්ඩක් මතක් කරමුද? මුල දිනන්
ඇත්තටම අගලඟ ගොඩාක් සල්ලි තිබ්බ නැහැ. මම මුලින්ම තාත්තත් එක්ක ගිහින් ගන්නේ සමහර වෙලාවට ලස්සන මැටීරියල් එකක් දැක්කහම යාර දෙකක් යාර තුනක් ඒ විදිහට ගොඩක් අය ඇවිල්ලා ඉතින් රෝල් ෆිටින් අරන් යනකොට හරි දුකයි කියන්නේ. මටත් ගන්න තිබ්බනම් කියලා මට හිතෙලා තියෙන අවස්ථා දෙනවා. හැබැයි මං හිතනවා මටත් කවදා හරි ගන්න පුළුවන් වෙයි කියලා. එහෙම හිතුවා මං. ඊට පස්සේ කොහොම හරි සමහර අවස්ථාවල මෙටීරියල් එක අරගෙන ඇවිල්ලා සාම්පල් එකක් කරලා හරි මේ ඇඳුමම හරි දැම් දාලා ඒකෙන් ඕඩර්ස් එද්දි ආයේ මෙටීරියල් එක ගන්න ගියාම ඒක සමහර වෙලාවට ඉවර වෙලා. එතකොට ඉතින් දුකයි. මටත් ගොඩක් ගන්න පුළුවන් වුණා නම් කියලා හිතුණා. හිතන අවස්ථා තිබුණා. මුලින්ම තාත්තගෙන් සල්ලි ඉල්ලගෙන තමයි මෙටීරියල්ස් ගන්නේ. පස්සේ ඒ වලින් අහලා තාත්තගෙන් ණය බේරනවා. ඒ විදිහට තමයි එතකොට මූල්‍ය සම්පත විදිහට තියාගෙන හිටියේ. හහ මට මුල්ම මැෂින් එක ගන්න අම්මා තමයි රුපියල් 5000ක් දුන්නේ. ඊට පස්සේ අර අතරින් ඉතුරු කරගත්ත සල්ලිත් දාගෙන තමයි මම මැෂින් එක ගත්තේ. සමහර හිතනවා ජොබ් එකක් නොකර බිස්නස් එකක් කරන එක හරි ලේසි කියලා. ඇත්තටම මේක කරන්න ගත්තාම මේකේ බරපතලකම වැඩි. මොකද අපි නැගිට වෙලාව ඉඳන් නිදාගන්න යන වෙලාව සමහර වෙලාවට කැප කරන්න වෙනවා. සමහර වෙලාවට වැඩ කළ මහන්සි ෆෝන් එක අතර ගත්ත සමහරු දාන කමෙන්ට්ස් වලින් මානසිකව වැටෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වෙලාවට මට දුක හිතෙන වෙලාවකට හරි මහන්සි දැනෙන වෙලාවකට හරි මම කරන්නේ අර අපේ හිත හැදෙන්න සමහරු දාන කමෙන්ට් තියනවනේ ඒවා කියවනවා. එහෙමද කියන්නේ හිත රිදෙන තරමට ඔය හිනාව දිහා බලාගෙන හිත රිදෙන දේවල් කියනවද? ගොඩක් අය කියන්නේ කී ඇත්තට මේක එයාලගේ වැරද්දක් නෙවෙයි. මට කරගන්න පුළුවන් ප්‍රමාණයට තමයි මම ඕඩර්ස් ගන්නෙ. එතකොට සමහරුන්ව අතෑරෙනවා. ඉතින් එයාලට දුක ඇති මට මහගන්න බැරි වෙනවනේ කියන එක හින්දා බලාගෙන ඇතිනේ මනේෂ අතින් හොඳ ඇඳුමක් මහගන්න කියන එක. එතකොට හිතේට දුකක් ඇති වෙන්නත් පුළුවන්නේ. ඒ වෙලාවට ඉතින් කියන ඒවා චුට්ටක් හිතට වදිනවා. ඒ උනාට පස්සේ ඉතින් හිතනවා මේ දේ හින්දා නේද මේගොල්ලෝ මෙහෙම කියන්නේ කියලා. ගොඩක් වෙලාවට දුක හිතෙන වෙලාවට කොහෙන් එවනවද දන්නේ නැහැ. සමහර අක්කලා නංගිලා මැසේජ් දානවා WhatsApp එකට. අක්කියෝ වගේ වෙන්න ආසයි මං. ඔයා කරන දේවල් ලස්සනයි, වැදගත්, මොටිවේෂන් එකක් දෙනවා කියලා ඒ වගේ මැසේජ් එකක් දැක්කම අර මහන්සිය නැතිම වෙලා යනවා. දැන් මනීෂා, දැන් අම්මයි තාත්තයි මොනවද කිව්වේ? දැන් අපේ මේ පවුලේ ඉන්න එකම ගෑනු දරුවා බිස්නස් එකට අත ගහන්න තමයි මේ යන්නේ. මොකද ඒ වෙලාවේ දැනුනේ අම්මලා මොකද්ද කිව්වේ? අම්මලාට එහෙම ලොකු අයිඩියා එකක් තිබ්බේ නැහැ මේ බිස්නස් එකට තමයි යන්නේ කියලා. එයාලා උපරිම සහයෝගය මට දුන්නා. අදට වුණත් මට කන්න වෙලාවකුත් නැහැ. ඇත්තටම අම්මා තමයි මතක් කළේ ඒ දේවල්. සමහර වෙලාවට දවල්ට රැට ඒ සේරටම කවන්නෙත් අම්මා ළඟට ගෙඩල්ලා. වතුර එක පවා බොන්න මතක් කරන්නේ අම්මා. ඉතින් ඒ දෙන්නගෙන් ලැබෙන සහයෝගය නැත්තම් අද මට මෙතන ඇත්තටම ඉන්න බෑ. මොකද හම්බෙච්ච ලොකු මෝඩ එක? ලොකු මෝඩ එක හම්බුනේ මැලේසියාවේ ඉන්න නංගි කෙනෙක්ගෙන්. එයා කරේ එහෙ ඉන්න ගොඩක් නංගිලා කට්ටියකගේ ඇඳුම් අර කෙනෙක් කැමති ඇඳුම් සෙට් එකක් අරගෙන මට ලොකු ඕඩ එකක් දුන්නා. මං හිතන්නේ ඒක මාසයක් විතර මම මැහුවා. ඔව්. කරා. ඒගොල්ලෝ හරි සතුටු වුණා ඒක අතට ලැබුණාට පස්සේ. ඇත්තටම දැන් කොච්චර දවස් වැඩි කාලයක් නිදිමරලාද? දැන් මේ අර කලින් මම කිව්වේ දේශානි ගොඩගේ ලියලා තිබුණ විදිහට මහරෑ දෙගොඩ හරි ජාම වෙනකන් ඇස් අරගෙන කකුල් ඉදිමෙනකල් හිටගෙන මම දැක්කා. ඒ ගැන පෝස්ට් එකකුත් යනවා මේ ඉදිමිච්ච කකුලුත් එක්ක. අපි මතක් කර මේ වගේ දවස් ගැන. මෙහිමයි යකේ මට පොඩි එකක් තියෙන පටන් ගත්ත වැඩක්. ඒක ඉවර කරලම තමයි මට ඒක අවසානය දකින්න ඕනේ. ඉතින් රෑ දෙක තුන වුණත් මම ඒ ටික කපලා තමයි ඉවර කරන්නේ. කියන්නේ සමහර වෙලාවට උදේ පටන් ගත්තාම කපන දවසට දිගටම කරන්නේ කපන එක. එතකොට රෑ 1-2 වෙනකම් කපනවා. සමහර වෙලාවට ඉතින් කකුල් ඉදිමෙනවා. ඒ වුණාට කරන්න දෙයක් නැහැනේ. කස්ටමර්ට ඒ දේවල් කියන්න බැහැනේ. අපි වගකීම බාර අරන් තියනවනේ. ඒ දේ හරියට කරන්න ඕනේ. ඒක නිසා ඉතින් මොන දේ වුණත් ඒ වගකීම හරියට කරනවා. ඒ වුණාට ඒ දේ ඉවර කරාම දැනෙන සතුට අර සතුටින් ඒ හැමදේම හැම මහන්සියම නැති වෙලා යනවා. දැන් අපි හිතමු දැන් මේක ඔන්ලයින් සිස්ටම් එකකට නේ කරගෙන යන්නේ ඔයා.
වැඩිපුරම ඒ විදිහට. ඔන්ලයින් වැඩ කරද්දී ඔයා ගෑනු ළමයෙක් තාම වයස කිව්වට කමක් නැද්ද දන්නේ නැහැ. අවුරුදු 25ක 26ක කියමුකෝ අපි. යුවතියක්. එතකොට මොනවද එන අභියෝග? අපිට හිතාගන්න බැරි අභියෝග සමහර වෙලාවට එනව ඇති. මොනවද ඒ වගේ වෙලාවක ගෑනු ළමයෙක් විදිහට ආපු අභියෝග? සමහර වෙලාවට පාන්දර එකට දෙකට විතර සමහරු වීඩියෝ කෝල්ස් ගන්නවා. අර ඒ වගේ තමයි ගොඩක්ම. ඒ කියන්නේ ඕඩර්ස් වලට අමතරව අනවශ්‍ය දේවල් වලට කෝල්ස් එන අවස්ථා තියෙනවා. අනවශ්‍ය දේවල් ගැන අහලා මේ ළඟදී ඒ වගේ සිදුවීමක් වුණා. වැඩ කරලා මහන්සි වෙලා පාන්දර මම හිතන්නේ දෙකට විතර දෙන්නේ තුන් දෙනෙක්ගේ මැසේජ් වල රිප්ලයි කරනවා කියලා හිතලා ෆෝන් එක අතට ගත්තා. ඒ වෙලේ මල්ලි කෙනෙක් වෙන්න ඕනි. එයා අහලා තිබුණා වැරදි විදිහට නමක් කියලා ඒ ඇඳුම් මහනවද කියලා. මට ඒ වෙලේ හරියට දුක හිතුණයි මහන්සි වෙලා ඉන්න මේ වගේ දෙයක් දැක්කහම. ඊට පස්සේ මම කිව්වා මල්ලි මේ වගේ දේවල් කරන්න එපා. මේ ඔයාටත් අම්මා කෙනෙක් නංගි කෙනෙක් අක්කා කෙනෙක් ඉන්නව ඇති එහෙම කියලා. එයා ඒක හිතුවේ නැහැ විහිළුවට වගේ ගත්තා. ඊට පස්සේ දිගින් දිගට මේ දේ කියන්න ගත්තා. මම ඉතින් කිව්වා හරි මල්ලි ඔයා හොම ඔය දේවල් කරගෙන යන්න. හෙට උදේ වෙද්දී ඔයා ගැන ඔයාගේ නම්බර් එකත් එක්ක හැමෝම දැනගනිමින් කරන දේවල් කියලා. එතකොට ඇචුට බය වුණා. ඒ බය වෙලා මැසේජස් සේරම ඩිලීට් කරා. මං චුට්ටක් විහිළුවට වගේ ආව කිව්වා මං ඔයා ඩිලීට් කරන්න කලින් මැසේජ් එක සේරම ස්ක්‍රීන්ෂොට් ගහගත්තා. එහෙනම් ඔයා අද වේලාසන චුට්ට නිදාගන්න හෙට උදේට සර්ප්‍රයිස් එකක් තියෙනවනේ කියලා මං එයා බ්ලොක් කළා එහෙම. ඒකින් ඒ ගැන කල්පනා කරගෙන ඉන්න දිට ඇදගෙන හරියක් කෙනකම මොකද්ද මේ මම කරගත්තේ කියලා තිතන්නේ තිත වැඩි කරනවා නම් දඩුවමක් ලැබෙන්න අවශ්‍යයි. ඔව් ඒ වගේ. ඒ ඉතින් ඊට පස්සේ පහුවෙනිදා TikTok live එකේදී මේ මල්ලි මං හිතන්නේ මේ message එකක් දාලා කියනවා සමා වෙන්න කියලා. අර ඒ වගේ දේවල් එයාටම තේරෙන්න අරින්න ඕන. online එකේදී ගොඩක් ගෑනු ළමයි බය වෙන්නේ ඒ වගේ ප්‍රශ්න නිසා. සමහරට අනවශ්‍ය calls එනවා. ගොඩක් මන් දැකලා තියෙන ඒ වගේ ප්‍රශ්න වෙලා තියෙනවා. ඉතින් අපි ඒ දේවල් වලට බය වෙන්නේ නැතුව මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕනේ කියලා මම හිතනවා. දැන් ඔය කමෙන්ට්ස් ගැන කතා කරානේ. හම්බෙච්ච ලස්සනම කමෙන්ට් එක මතකද? ඔව් ඒකක් කියන්නේ ඉතාලි ඕඩ එකක් කරා මම. එයාගේ වෙඩින් එක සම්පූර්ණ මේ කියන්නේ එයාගේ සේරම හිටියේ රට ඉතාලි වල. අම්මයි නංගි තමයි මෙහෙන් ඇඳුම් ටික අරන් එහෙට ගියේ. ඒ සම්පූර්ණ රෙදි අරගෙන ඩිසයින්ස් බලලා ඒ සේරම වගකීම් අරගෙන තිබ්බේ මම. ඉතින් එයාට රෙදි ටික හම්බුණාට පස්සේ ඇඳුම් ටික එයා මට ලස්සන නිසඳසක් වගේ ලියලා එවලා තිබ්බා. මට ඒකට හරිම සතුටු හිතුණා. මතක නැහැ පදයක් දෙකක් කියන්නේ. ඒකේ තිබ්බේ සුන්දර ගෙතුම්කාරී කියලා වචනයක් තිබ්බා. මම ඒ වචනට හරි ආසයි. ඒක තමයි දැක අහන්න හම්බෙච්චි හිතට දැනෙච්ච. ඔව් තව ගොඩාක් තියෙනවා. අර ඒක තමයි විශේෂ. දැන් මේ ආපු ගමන ඔය කියන හිනාවෙන් කියන තරම් සුන්දර වෙන්න තරම් අපිට විදිහක් නැහැ නෝන කෙනෙක්ගේ ගමනකදී වැටීම් තියෙනවා, ප්‍රතික්ෂේප වීම් තියෙනවා. දරාගන්න බැරි වුණු අවස්ථාවක් ජීවිතේ තියෙනවා. දැන් තමයි මේක නවත්තලා දානවා කියලා හිතිච්ච අවස්ථාව. ඒවත් ඉතින් අකේ කමෙන්ට්ස් වලින් තමයි වෙන්නේ. ඇත්තටම මානසික වැටෙන්නේ මේ දේවල් වලින්. කමෙන්ට් එකකින් පුළුවන් කෙනෙක්ට තමන්ගේ ජීවිතේ එපා වෙන විදිහටම වටලා දාන්න. ඇත්තටම අලුතෙන් ආපු කෙනෙක්ට නම් ඒ දේ ඇත්තටම වෙනවා. මම මේක මෙතනින් නතර කරනවා කියලා තැනට එන්න පුළුවන්. මටත් එහෙම වෙලා තියෙනවා. මේ ළඟදි සිදුවීමක් වුණා. මං අම්මව බදාගෙන අඬලා තියෙනවා ඒ දේවල් කියවලා. මහන්සියලා මහන්සියලා ඒ වගේ දේවල් දකිද්දී ඕන කෙනෙක් මානසික වැටෙනවා. එතකොට ඒ කමෙන්ට් දාන අයට අපිට එහෙම කියන්න බෑ. කෙනාගේ මානසික මට්ටම වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් ඉතින් දුක හිතිලා තියෙනවා. ආයේ තව දේවල් තියෙනවා මේ දේ පටන් ගත්ත මුල් කාලේ. සමහරු කියනවා ලස්සන ගෑනු ළමෙක්නේ, සාරියක් එහෙම ඇඳලා එළියට යන්න ඕනනේ, පිරිමි ළමෙක් එහෙම යාළු වෙන්න ඕනනේ, උඹගේ ඇසට වෙලා ඉඳලා හරියනවද කියලා. මං හිතනවා කේ 8-5 ජොබ් එකක් කරන කෙනෙක්ට වඩා මම මගේ දේ සතුටින් කරනවා කියලා. ඇත්තට මේක තමයි කෙනෙක්ට ලබන්න පුළුවන් උපරිම සතුට. තමන්ගේ ආත්මය සතුටු කරන එක. ඉතින් මේ දේවල් මං එදා ඒ දවස්වල අහලා මං කරපු දේ නතර කරා නම් මං හිතනවා අද මම මේ තැන ඉන්නේ නැහැ කියලා. මේ වෙනකොට ප්‍රේමවන්තියක්ද? ඔව්. අපි ඔහුවත් මතක් කරමු කියන්න පුළුවන් නම්. කොහොමද ඔහුගෙන් හම්බෙන සහයෝගය කියන එක? ඔව් එයාවත් හම්බුනේ මට මෑතකදී.
එයත් මේ ෆීල් එකේම කෙනෙක්. ෆැබ්‍රික් එයාගෙන ඇත්තටම ලොකු සහයෝගයක් හම්බ වෙනවා. මම මේ තැනට එක්කගෙන ආවෙත් එයා හැම දෙයකදීම. දැන් මේ පොඩි කාලයක් වුණත් ඒක ලොකු කාලයක් වගේ මට හිතනවා මම ආපු කාලෙත් එක්ක ලොකු පියවරක් තිබ්බා කියලා මේ පොඩි කාලය තුල. එයා නිසා මොකද ඔය සමාජෙන් එන දේවල් ඔය කමෙන්ට්ස් වලදී වැටෙන හැම තැනකදීම අම්මයි තාත්තයි එයත් හිත හදපු අවස්ථා තියෙනවා ගොඩක්. ඒතර මං හිතනවා ඉදිරියට යන ගෑනු ළමයෙක්ට පිරිමි ළමයෙක්ට ඒ වගේ සහයෝගයක් හම්බෙන්න දෙන්න පුළුවන් කෙනෙක් හම්බෙන්න ඕනි කියලා. මනිෂා, මේ වැඩසටහන ආරම්භයේදීම අහන්න ඕන ප්‍රශ්නයක් ඇත්තටම මට මග හැරුණා. කොයි කාලවකවානුවේදීද මේ බිස්නස් එක පටන් ගත්තේ? මේක ඇත්තටම කී ඔන්ලයින් විදිහට මම පටන් ගත්තේ කොරෝනාත් එක්ක. අහහා. ඒ කියන්නේ ගෙදරට ගෙන්න ගන්න බැහැ මට අම්මා චුට්ටක් අසනීප නිසා. ඊට පස්සේ මම හිතුවා මම මේක ඔන්ලයින් කරනවා කියලා. ගොඩක් අය කිව්වා ඔන්ලයින් ක්‍රමේ සාර්ථක නැහැ මොකද මෙෂර්මන්ට් ප්‍රශ්න එන නිසා. ඔව්. හැමෝම සයිසස් වලට කරද්දී මම හිතුවා මම මෙෂර්මන්ට් එක අරන් කරනවා කියලා. ගොඩක් අය අද කියනවා අක්කි ඔයා නිසා අපේ ගෙදර දැන් ටේප් එකකුත් තියෙනවා කියලා. ඒ තරමට ඔයාගෙන් ගවුම් මාගන්න බලාගෙන ඉන්නේ. ඔව්. ඉතින් මේ ඒ කොරෝනා ආවයින් පස්සේ තමයි ඇත්තටම ඔන්ලයින් ක්‍රමයට ආවේ. මම මුලින්ම දැනගෙන හිටියේ නෑ කුරිය සර්විස් තියෙනවා මෙහෙම රටවටේ යවන්න පුළුවන් එහෙම කියලා මම දැනගෙන හිටියේ නෑ. මුල් මෝඩ එක මම පෝස්ට් කළා යව්වේ. පස්සේ තමයි මේ දේවල් ගැන දැනුමක් අරගෙන මේක පුළුල් විදියට මම දැන් ලංකාවෙත් පිටරටවල් වලට ඇඳුම් යවනවා. හොඳයි මනිෂා, දැන් මේ සමහර වෙලාවට අපි දකිනවා වීඩියෝස් වල වැස්සෙත් එමීගෙන බයිසිකලේ අරගෙන සමහර ඕඩර්ස් බාර දෙන්න යනවා. ඔහොම ගිහිල්ලා ඕඩර්ස් බාර දෙන්න යනකොට මොකද මේ අවස්ථාවට එන්න ගිහිල්ලා මං හිතන්නේ දෙතුන් සැරයක් ඔෆිස් එක තියෙන තැනේ වටේ කැරකුණා. ඔහොම ගිහිල්ලා රසමුසු තැන් නැද්ද මේ ඕඩර්ස් බාර දෙන්න යනකොට හම්බෙච්ච දේවල්? ඕඩර්ස් බාර දෙන්න යන වට අමතරවක් මම මගේ බිස්නස් එකේ මේ වැඩවලට ඩමීස් දෙකක් ගන්න ගියා. ඒක ගන්න ගිය මල්ලිත් එක්ක ඇත්තටම මම ගෙදරින් ඒ අවටින් පිට ගිහිල්ලා නැහැ තනින් කොහෙවත්. කඩවතට තමයි යන්න ඕනුනේ. කොහමරි ඩමීස් දෙක අරගෙන අපි වට රවුමම ගහලා කලර් ලයිට් එකක් ළඟදී බිමටම වැටෙන බයික් එකකින් එක ඩමීස් දෙක අරන් එන්න ගිහින් බයික් එකේ. අර ඒ වගේ ලස්සන තැන් තියෙනවා. මතක් කරලා හිනා වෙන්න පුළුවන් තැනුත් තියෙනවා. හොඳයි, අපි වැඩසටහනේ අවසානයට එන්න කලින් ඔබ තාමත් යුවතියක් තරුණියක් මේ ශේෂ්ත්‍රයට මේ විදිහට තමන්ගේ දෙපයින් නැගී ඉන්න කැමති කාන්තාවෝ අපේ තරුණ ගෑනු ළමයි ඕන තරම් ඇති. මනීෂගේ කතාවෙන් මනීෂට පණිවිඩයක් දෙන්න තිබ්බ කිව්වොත් ඒ වගේ ගෑනු ළමයින්ට හයියක් වෙන්න? ඇත්තටම අක්කි ගොඩක් නංගිලා අක්කලා මට කතා කරනවා දැනටත්. අක්කි මට ඔයා වගේ වෙන්න ඕනි, මට ඔයා වගේ මෙහෙම ජීවිතේ දිනන්න ඕනි කියලා. එයාලට මට කියන්න තියෙනක්කේ ගොඩාක් අය අපේව වටන්න, අපිට රිද්දන්න, අපි මේ ඉන්න තැනින් පොඩ්ඩක් හරි පහළට ඇදලා දාන්න ට්‍රයි කරනවා. ඇත්තටම අපි කරන්න ඕනි ඒ දේවල් අහන්නේ නැතුව අපිට අද තියෙන වැඩ අද කරගන්න. ඒ දේවල් හැමදේම පැත්තකින් තියලා. එතකොට අපි දවසක අපස්සට හැරිලා බලද්දී අපිට බලලා සතුටු වෙන්න පුළුවන් පාරක් අපි පාරක ඇවිල්ලා තියෙනවා. අනිත් එක සමහර හිතනවා මේක ජනප්‍රිය වෙන්න කරන්න ඕනි, කට්ටිය දැනගන්න ෆේමස් වෙන්න කරන්න ඕනි කියලා. එහෙම දෙයක් අවශ්‍ය නැහැ. අපි අපේ වැඩේ හරියට කරනවා නම් අපි ඔළුව උස්සලා බලද්දී අපි ඒ තැනට ගිහින් තියෙනවා. ඉතින් කියන්න තියෙන්නේ තමන්ගේ මහන්සිය, තමන්ව විශ්වාස කරන්න. වාසනාව අවාසනාව නෙමෙයි, මම හැමදාමත් කියනා වගේ අපි වෙන මහන්සිය තමයි විශ්වාස කරන්න ඕනේ. හොඳයි මනිෂා, මේ වෙලාවේ දැන් ඇත්තටම පිටිපස්සෙන් ඉඳලා යෝධහයියක් වෙන්නේ අම්මයි තාත්තයිනේ. අම්මයි තාත්තයි මතක් කරලා අපි වචනයක් කියමු. අම්මටයි තාත්තටයි මේ වෙනකන් කියලා නැති දෙයක්? ඇත්තටම අම්මයි තාත්තයි කියන්නේ මගේ ලෝකේ. ඒ දෙන්නගෙන් පිට වෙන කවුරුත් මට නැහැ. මගේ හීනේ තියෙන්නේ කවදා හරි දෙන්නව මගේ මහන්සියෙන් මගේ ගෙදරම තියලා හොඳට බලාගන්න. ඒක කවද කොහොම හරි කරනවා මං අනිවාර්යයෙන්ම. ඇත්තටම මේ දෙන්නගේ සපෝට් එක නැත්තම් මනීෂා ෆැෂන් කියන එක නැහැ ඇත්තටම. ඒ දෙන්න නිසා තමයි අද මම මෙතන ඉන්නේ. මට තව පුංචි දෙයක් කියන්න තියෙනවා. ඇත්තටම හැමෝටම හම්බෙන්නේ නැති දෙයක් ඒක.
මගේ ජීවිතේට හම්බුණු හොඳම ගුරුවරයා ගුරුවරිය කිව්වොත් හරි. ඇත්තටම එතුමිය තමයි මට දෙවැනි ජීවයක් දුන්නේ. මම මුලින් වෙන එකකට ගිහිල්ලත් නැහැ. ඒක තමයි මගේ අවසාන කෝස් එකුනේ. ඇත්තටම අම්මා කෙනෙක් වගේ අපිට හැමදේම දැනුම රැකබලාගත් අපව හොඳට හොඳ විදිහට ඒ හැමදේම දීලා අපව මේ තැනට වෙනකම්ම තාමත් පස්සෙන් ඉන්නේ කුසුම් පැටබැඳිගේ ගුරුතුමිය. අපි ආදරෙන් ඇයවත් සිහිපත් කරමු මේ වෙලාවේ. ඉතින් මට කියන්න ඕනේ මිස්ටර් මට මේ හැම දෙයකටම ශක්තියක් වෙලා මගේ පිටිපස්සෙන් මේ වෙනකම් ඉන්න මට ගොඩාක් ස්තුතියි කියලා. හදේ මනේෂා බොහොම ස්තුතියි අද අපේ වැඩසටහනට සහභාගි වෙලා ඉන්සයිඩ් ස්ටෝරි විත් හසිනි වැඩසටහනත් එක්ක ඔබේ කතාව කියලා තව කෙනෙකුට හයියක් වෙන්න පාර පෙන්වන්න අපිට අඩියක් හරි ඉස්සරහට තියන්න පාර පෙන්වන්නට පුළුවන් නම් ඒක තමයි අපේ පරමාර්ථය. තමන්ගේ හීන පස්සේ යන ගෑනු ළමයි ඉන්නවා නම් හයියක් කරගන්න මේ කතාව කොහොමද ඉස්සරහට යන්නේ කියන එක. ආයෙත් වතාවක් ස්තුතිවන්ත වෙනවා අද ආවට ඔබේ සියලුම ව්‍යාපාරික කටයුතු තමන්ගේ පෞද්ගලික කටයුතු හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ආදරයෙන් අපි සුබ ප්‍රාර්ථනා එක් කරනවා. එතනම් අපි යලි දවසක මුණ ගැසෙමු. සුබ දවසක්.